ඔන්න චනු අත ඔයාලට අරගෙන ආවා මූවි චනු YouTube channel එකෙන් සුපිරිම සුපිරි මූවි එක. ඉතින් මේ සුපිරිම සුපිරි මූවි එකේ නම තමයි Chronicle of the Ghostly Tribe. ඉතින් ඔන්න එහෙමනම් එකතුවෙන් චනුත් එක්ක මේ මූවි එක කියවන්න. අවුරුදු ගානක ගවේෂණකින් පස්සේ චීන ජාතිකයෝ වගේක් හොයාගන්නවා අමුතුම විදිහේ ගුහාවක්. ඉතින් මේ මූවි එක පටන් ගන්නෙ මෙන්න මෙතනින්. ඉතින් මේ ගැන තවත් විස්තර හොයන්න සයන්ටිස්ට් කෙනෙක් වෙච්ච ප්‍රොෆෙසර් යන් ෂියලින් එක්කන් තවත් කණ්ඩායමක් යොදවනවා. ඉතින් මේ පෙන්නන්නේ 1979 මේගොල්ලෝ විශේෂ කන්දක් අවට කැණීම් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතනදි මේ ඉන්න කොල්ලා කලන්තෙ දාලා වැටෙනවා. ඉතින් මේ ඉන්නේ කෙල්ල තමයි ප්‍රොෆෙසර් දුව. ඉතින් මේ කෙල්ල මේ කොල්ලට උදව් කරනවා. ඉතින් මේ කෙල්ලට දැනෙන්නේ මේ කෙල්ල මේ කොල්ලව ගොඩාක් කාලෙක ඉඳන් අඳුරනවා වගේ. ඉතින් මෙතනදි මෙයාලට හම්බ වෙනවා හඳුනා නොගත් වර්ගයේ සත්වයෙක්ගේ විශාල හිස් කබලක්. ඒ එක්කම මෙතන විශාල පිපිරීමක් සිද්ධ වෙනවා. ඒත් මෙතනින් එළියට එන්නේ ප්‍රොෆෙසර් යන් ඇතුළු තවත් සේවක පිරිසක් විතරයි. ඒත් මේක විනාශ වෙන්නේ නැහැ. මෙයාලට මාර්ගයක් විවෘත වෙනවා මේ කන්ද ඇතුළට යන්න. ඉතින් මේ කන්ද ඇතුළට යන්න මේ පිරිසකින් ස්වේච්ඡාවෙන් කඩේට ඉදිරිපත් වෙන්න කියනවා. ඉතින් මුලින්ම ඉදිරිපත් වෙන්නේ ප්‍රොෆෙසර් යන්ගේ දුව. ඊට පස්සේ තවත් කීප දෙනෙක් මේකට එකතු වෙනවා. ඉතින් මේ පිරිස මේ කන්ද ඇතුළේ තියෙන ගුහාවට යන්න තමයි හදන්නේ. ඉතින් ඉස්සරහට යනකොට මෙයාලට සිද්ධ වෙනවා ලොකු ප්‍රපාතයක් දිගේ බහින්න. ඉතින් මෙතනදි මෙයාලා දකිනවා පොඩි සමනලෙක් වගේ සතෙක් පියාඹගෙන යනවා. මෙතනදි මෙයාලට තව අයිස් කුහරයක් ඇතුළටත් යන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදි මේ ගුහාව ඇතුළත් මෙයාලට හම්බ වෙන්නේ තවත් අදාහගත නොහැකි තරමේ විශාල ප්‍රමාණයේ වැටසැකිලි ගොඩක්. ඉතින් මේක ඇතුළෙන් එළියට එනකොට මෙයාලට තවත් ඒ විදිහම විශාල කන්දක් හම්බ වෙනවා. ඉතින් ප්‍රොෆෙසර් එම් මෙතනදි මෙයාලට කියන්නේ අතීතයේ තිබිච්ච රාජධානියක රහස් දොරටුවක් මේ ප්‍රදේශයේ තියෙනවා කියලා. මේගොල්ලන්ගේ කතාබහට එක සොල්දාදුවයි බාධා කරන්නේ එයාට තවත් විශේෂ දෙයක් හම්බ වෙච්ච නිසා. ඒ විශාල අඩිසලකුණ. ඉතින් මෙයාලා මේ දොරටුව හොයාගෙන යන්නේ හිම තියෙන හරියක. ඒත් එක්කම යාලා ඉස්සරහට විශාල සත්වයෙක් එනවා. ඒත් එක්කම අර මුලදි සමනලෙ වගේ පියාඹගෙනගේ පුංචි සත්තු මෙයාලා ඉස්සරහට එනවා. ඇත්තටම ඒ පොඩි වවුල විශේෂයක්. ඉතින් එක සොල්දාදුවේ මේ වවුලෙක උල්ල ගන්නවා. ඉතින් මෙතනදි වෙන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. ඉතින් මේ සොල්දාදුව එක පාරම ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් මේ පුංචි සත්තුන්ට වෙඩි තියද්දී මෙතන ඉන්න තවත් සොල්දාදුව කීප දෙනෙක්ම ගිනි අරගෙන මැරෙනවා. ඒකම මෙයාලගේ විදිසත්ට අර විශාල සත්වයා හැරිලා යනවා. ඒත් ඒක එතනින් නවතින්නේ නැහැ. මොකද මේ සද්දෙට විශාල හිම කුට්ටියක් කඩාගෙන වැටෙනවා. ඉතින් මෙයාල පිටිපස්සෙන් එන මේ හිම කන්දෙන් බේරෙන්න මෙයාල දුවගෙන යනකොට එයාලට ඉස්සරහට හම්බ වෙන්නේ ලොකු ප්‍රපාතයක්. ඉතින් ඇත්තටම මෙයාලට යන්න තැනකුත් නැහැ, කරන්න දෙයක්කුත් නැහැ. ඉතින් මෙයාලට කරන්න කිසිම දෙයක් නැති තැන මෙයාලා මෙන්න මේ ප්‍රපාතයට පනිනවා. ඉතින් මෙතනදී ප්‍රොෆෙසර් යන් එයාගේ දුවවයි අර කොල්ලවයි ලණුව ගැට ගහලා තමයි මේ ප්‍රපාතයෙන් පල්ලයට දාන්නේ. ඒත් මේ ලණුව කැඩිලා මේ දෙන ප්‍රපාතයෙන් පල්ලයට වැටෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊට මාසයකට පස්සේ ට්‍රේන් එකක යන අර කොල්ලව. ඉතින් මෙතනදී යාට මතක් වෙනවා එයා බේරුනේ කොහමද කියලා. ඇත්තට මෙතන හිටපු ගොඩාක් අය මැරිලා. ඉතින් මෙතනදී බේරෙන්නේ හතර දෙනයි. ඒ මේ කොල්ලයි ප්‍රොෆෙසර්යි ප්‍රොෆෙසර්ගේ දුවයි තව යාළුවෙකුයි. ඉතින් මේ හතර දෙනාගේ කණ්ඩායම පන්දනුත් අරගෙන මේ රහස් දොරටුව හොයාගෙන ඉස්සරහට යන්න තමයි හදන්නේ. ඉතින් මෙතනදි මෙයාලට හම්බ වෙන්නේ විශාල ගුහාවක් ඇතුළේ තියෙන නගරයක්. ඉතින් ප්‍රොෆෙසර් මෙතනදි කියන්නේ මෙච්චර කල් එයාලා හොයපු රහස් නගරේ මාලිකාව තමයි මේ තියෙන්නේ. ඉතින් ප්‍රොෆෙසර් මොනවද මතුරමින් මෙතන තියෙන විශේෂ පන්දමක් පත්තු කරනවා. ඒත් එක්කම මෙතන හිටපර පුංචි වවුලු කිඳර පාටින් දිලිසෙන පටන් ගන්නවා. ඒත් එක්කම එතන තිබුණු කණුවකුත් ගිනියම් පාටින් දිලිසෙන පටන් ගන්නවා. ඉතින් මෙතනදි මේ ප්‍රොෆෙසර් එයාගේ දුවවයි අර කොල්ලවයි ඇතුළට යවනවා එතන තියෙන දොරටුවක් විවෘත කරවන්න. ඉතින් ඊට පස්සේ මෙයාලා අත් දෙක අල්ලගෙන ගිහිලා මේ දොරටුව විවෘත කරනවා. ඉතින් එයාලා දොරටුව විවෘත කරනවත් එකම මේ ප්‍රදේශය ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හැමදේම වෙනස් වෙනවා. මොකද මෙතන හිටපු අර අනිත් යාළුවා ඒ පත්තු කරපු ඉටිපන්දම ගත්ත නිසා. ඉතින් මෙතනදි මේගොල්ලෝ පිටිපස්සෙන් අර වවුල්ු ටික එලවන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එකම මේ ගුහාව කඩා වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී අර යාළුවා එයාගේ අනිත් යාළුවව බේරගන්න එයාගේ ළඟ තිබුණු වෙඩි බිහි පුපුරවගෙන මැරෙනවා. ඉතුරු වෙච්ච වවුලු ටික මෙයාලා පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මෙයාලා ගුහාවෙන් එළියට එන්න තැනක් හොයාගත්තත් ඒත් එතන තියෙන්නේ දිය ඇල්ලක්. ඒත් එක්කම විශාල ප්‍රපාතයක් තමයි තියෙන්නේ.
එකම මේ වවුල්ලු මෙයාලගේ පිට පස්සෙන් එනවා. ඒත් එකම මේ වවුල්ලු මේ කොල්ලගෙන්ගේ හැප්පෙනවා. ඊට පස්සේ මේ කොල්ලව ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ප්‍රොෆෙසර්ගේ දුව කරන්නේ මේ කොල්ලව වතුරට තල්ලු කරන එක තමයි. ඒත් එකම ප්‍රොෆෙසර්ගේ දුවවත් මේ දියල්ලෙන් පහළට තල්ලු කරනවා. ඉතින් මේ දෙනා වතුරට එන්නකොට ලොකු සතෙක් ඇවිල්ලා ප්‍රොෆෙසර්ගේ දුවව අල්ලගෙන යනවා. ඉතින් මෙතනදී මේ කොල්ලා බේරිලා එනවා මෙතනින්. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ කොල්ලගේ පීචිච තුවාල වලට බෙහෙත් දානවා. මෙතන අර හමුදා කණ්ඩායමේ ලීඩර්ත් ඉන්නවා. කොහොම හරි මේ කී පිරිසෙන් බේරිලා තියෙන්නේ මේ කොල්ලා විතරයි. ඉතින් මේ කොල්ලා ආයෙත් මේ මතකයෙන් මිදලා ට්‍රේන් එකේ තමයි ඉන්නේ. ඉතින් මෙයා ස්ටේෂන් එකේදී අරගන්න ඉන්නේ වැන් කියලා කෙනෙක්. දැන් අපිට පෙන්වන්නේ 1982 වර්ෂය. ඉතින් මෙතනදී අර කොල්ලා මේ වැන් කියන කෙනාගේ ලයිබ්‍රරි වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් දවසක් වැන් එක්ක මේ කොල්ලා රෙස්ටෝරන්ට් එකට යනවා කෑමකට. ඉතින් මෙතනදී මෙයාට හම්බ වෙන්නේ යා හිතන්නේවත් නැති කෙනෙක්. ඒ තමයි එයාගේ පොඩි කාලේ යාළුවා. ඉතින් ඒ යාළුවා මේ රෙස්ටෝරන්ට් එකේ දැන් සින්දු කියනවා. ඉතින් මේ කොල්ලා ලයිබ්‍රරි වැඩ කරනකොට දවසක්ද මේ කොල්ලට හම්බ වෙනවා ප්‍රොෆෙසර් යන් ලියපු පොත. ඉතින් මේකේ තියෙන්නේ ප්‍රොෆෙසර් යන්ගේ රිසර්ච් වගේ. ඉතින් මේ කොල්ලා මේ පොතේ දකිනවා අර මාලිගාවේ චිත්‍රය. ඉතින් මෙතනදී මේ කොල්ලා දැනගන්නවා ප්‍රොෆෙසර් යන් මේක මීට කලින් දැනගේ ඉඳලා තියෙනවා කියලා. ඉතින් මේ වෙලාවෙදි තවත් පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්නවා සොහනක්. ඉතින් මේ සොහන ඇතුලේ පණ පිටින් ඉන්නවා ප්‍රොෆෙසර් යන්ගේ දුව වගේ තවත් කෙල්ලක්. ඉතින් මේ කෙල්ලට අමුතු බලයක් තියෙනවා. හැබැයි ප්‍රොෆෙසර් දුවගේ මතකයන් නම් කිසි දෙයක් නැහැ. ඉතින් මේ කෙල්ලව දැන් කාමරේක හිර කරලා තමයි තියෙන්නේ ට්‍රීට්මන්ට් වලට. ඉතින් මේ අතර මේ කොල්ලා කරන්නේ ප්‍රොෆෙසර් යන් ලියලා තියෙන පොත් ඔක්කොම කියවලා එයාට වැදගත් කරුණු නෝට් කරගන්න එක. ඉතින් මෙතනදී මේ කොල්ලා උත්සාහ කරන්නේ මේ පුරාවෘත්තයේ යට තියෙන ඇත්ත මොකක්ද කියලා හොයාගන්න. ඉතින් මෙතනදී මෙයා දැනගන්නවා මේ මාලිගාව ඇතුලේ යක්ෂයන්ව හිර කරලා තියෙන බව. ඒ වගේම මේකට ගාඩ්ලා ඉන්නවා කියලත් එයා දැනගන්නවා. ඒත් මේ කොල්ලට තමයි හිතාගන්න බැරි ඇයි ප්‍රොෆෙසර් මේ දොර ඇරියේ කියලා. ඒ වගේම මේ දොර අරින්න ප්‍රොෆෙසර්ගේ දුවයි එයාවයි යොදාගත්තේ ඇයි කියලා. ඉතින් අවුරුදු 3කට පස්සේ ඒ කියන්නේ 1995 දී මේ ප්‍රොෆෙසර් යන්ව හොයාගන්නවා අර කඳුකරයේදී පණ පිටින් ඉඳලා. ඉතින් මේ අතර චීනයේ ඈත පළාතක නගරයකට පාර දෙනවා මේ අර අමුතු සත්තු. ඉතින් මේ සත්තු මේ නගරේ කිසිම කෙනෙකුට ඉතුරු කරන්නේ නැහැ. ඔක්කොම විනාශ කරලා දානවා. ඉතින් මෙතනදී ප්‍රොෆෙසර් යන් කියන්නේ මේ සිදුවීම් ටික වෙන්නේ අර දොරටුව ඇරපු නිසා වෙන්න ඇති කියලා. ඉතින් ප්‍රොෆෙසර් යන් යනවා මේ ගැන හොයන්න. ඉතින් දවසක් පුස්තකාලේ අර කොල්ල වැඩ කර කර ඉන්නකොට එයාගේ ඇඟ ගිනි ගන්න පටන් ගන්නවා. ඒ වගේම එයාගේ ඇඟෙන් ලොකු බලයක් පිට කරන්නත් පටන් ගන්නවා. ඉතින් මෙතනදී වැන් කියන්නේ මේක වෙන්නේ මෙයාට අර වවුල් ඇටැක් කරපු නිසා කියලා. ඉතින් මෙතනදී වැන් මොකද අමුතු සෝනක් වගේ තැනක් මවලා පෙන්නනවා. මෙතනදී යන් කියන්නේ යක්ෂයන්ගේ රැජින ඉන්න සොහන මේක තමයි කියලා. ඒ වගේම මේ යක්ෂයන්ගේ දොරටුව අරින්න පුළුවන් මේ කොල්ලට විතරයි කියලාත් කියනවා. ඒත් එක්ක මේක කරන්න පුළුවන් තව එක්කෙනෙක් ඉන්නවා කියලාත් කියනවා. ඒ වගේම මේ වෙනකොටත් ගොඩක් යක්ෂයන් මේ ලෝකේ අතර ගිහිල්ලා කියලා කියනවා. ඒ වගේම තවත් යක්ෂයන් මිනිස්සුන්ගේ වේශයෙන් මේ ලෝකේ තවමත් ඉන්නවා කියලාත් කියනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර හමුදා නිලධාරියා එයාගේ පිටසෙන් බණින දර්ශනය. ප්‍රොෆෙසර් යන් ළඟින් තියාගත්තේ නැහැ කියලා එයාලට බනිනවා. ඒත් එක්කම මේ හමුදා නිලධාරියට කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එකෙන් කියන්නේ අර ප්‍රොෆෙසර්ගේ දුව වගේ හොයාගත්ත කෙල්ලට මතකයේ ඇවිත් කියලා. ඉතින් මේ කෙල්ල කියන්නේ එයාගේ තාත්තවයි අර කොල්ලවයි හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් මේ හමුදා නිලධාරියා මේ කොල්ලව හොයාගෙන එනවා. ඒත් මේ කොල්ලා යන්න කැමති වෙන්නේ නැන් නෑ. ඒත් මේ කොල්ලා එයාගේ අදහස වෙනස් කරගන්නවා අර ප්‍රොෆෙසර්ගේ දුව ඉන්නවා කියලා දැනගත්තට පස්සේ. ඒත් වැන් කියන්නේ මේක එච්චර හොඳ අදහසක් නම් නෙවෙයි කියලා. ඒත් මේ කොල්ලට දැනගන්න ඕනේ අර ප්‍රොෆෙසර්ගේ දුව කොහොමද මේ ලෝකෙට ආපහු ආවේ කියලා. ඉතින් මේ කොල්ලයි එයාගේ යාළුවයි යනවා චීනේ ඈත පළාතකට. ඉතින් මෙතනදි මෙයාට හම් වෙනවා කැව්වේ කියලා කෙල්ලා. ඒ වගේම තව සොල්දාදුව කීප දෙනෙකුත්. විශේෂයෙන්ම ප්‍රොෆෙසර්ගේ දුව. ඉතින් මේ ප්‍රොෆෙසර්ගේ දුව දකින මේ කොල්ලට එකපාරම හිතාගන්න බැරුව යනවා. ඇත්තටම මේ කොල්ලට ඇඬෙනවා. ඉතින් මේ කට්ටියම මේ ඔටුවන්ගේ පිටේ යන්නේ මේ ගවේෂණයට තමයි. ඉතින් දවස් කීපයක ගමනින් පස්සේ මෙයාලට මුණ දෙන්න සිද්ධ වෙනවා විශාල වැලි කුණාටුවකට. ඉතින් මේගොල්ලෝ දුවනවා මේ වැලි කුණාටුවෙන් බේරෙන්න. ඒත් යම්කිසි බලවේගයකින් මෙයාලගේ පැත්තට මේ වැලි කුණාටුව එන එක වළක්වනවා. මෙයාලා ආරක්ෂිත තැනකට ආවට පස්සේ මෙයාලට දැනගන්න හම්බ වෙනවා එයාලගේ තව පිරිසක් මගහැරිලා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ අතරමං වෙච්ච පිරිස. ඉතින් මේගොල්ලන්ගේ ඔටුවත් මෙයාලව දාලා යනවා. ඇවිතගෙන යන මෙයාලගේ පිටිපසට එන්නේ හිතාගන්නවත් බැරි යක්ෂ සත්වෙක්. ඉතින් මේ සත්තු ටික මෙතන හිටු පිරිසින් ඔක්කොම මරනවා. හැබැයි එක්කෙනෙක් ඉතුරු වෙන්න. ඒ තමයි අර කොල්ලගේ පොඩි කාලේ යාළුවා. ඉතින් මේ කොල්ලගේ යාළුවා එනවා මේ කොල්ලා ඉන්න තැනට.
ඉතින් මේ කොල්ලගේ යාළුවෝ එනවා අර කොල්ලා ඉන්න තැනට. එයා ඇවිත් ඒ විස්තරේ කියනවා. ඊට පස්සේ මේ කොල්ලා කියන්නේ අපි මේක අතහැරලා යමු කියලා. මොකද කලින් පාර වුණා වගේ ජීවිත හානියක් ආයෙ වෙන්න දෙන්න බෑ කියලා. ඒත් මෙතනින් නිලධාරියට අවශ්‍ය වෙන්නේ මේ ගවේෂණේ කොහොම හරි ඉවර කරන්න ඕනි කියලා. මෙයාලට වැඩි වෙලාවක් කතා කරගෙන ඉන්න වෙන්නේ නම් නෑ. මොකද මෙයාලා ඉන්න තැනට අර යක්ෂයෝ ටික එනවා. මෙතනදි මෙයාලා වෙඩි තියලා එක යක්ෂයෙකුව මරලා දානවා. ඉතින් දැන් අනිත් යක්ෂයෝ ටික හොයාගෙන තමයි යන්නේ. ඒත් එයාලා හැරිලා බලද්දි එයාලා කලින් මරපු සත්වයා එතන නෑ. එයා එතනින් අතුරුදහන් වෙලා. ඉතින් මෙතනදී අර ප්‍රොෆෙසර්ගේ දුව දුවගෙන යනවා බිල්ඩින් එකක් ඇතුළට. කොහොම හරි මේ කොල්ලා දකින්නවා පොළව ඇතුළට යන්න තියෙන ගුහාව. ඉතින් මෙතනදී මේ කොල්ලා ඉන්නේ අර වැන් මවල පෙන්නපෝ සෝන ළඟට. ඒ වගේම මෙතන යක්ෂයොත් ඉන්නවා. ඉතින් ඒක යක්ෂයෙක් මේ කොල්ලව ඈතට වීසි කරනවා. ඉතින් මෙතනින් එක පාරට මතු වෙන්නේ ප්‍රොෆෙසර් යන්ගේ දුව. එයා අර යක්ෂයට කිසිම බයක් නැතුව කියනවා අහකට යන්න කියලා. ඉතින් මෙතනදී සිහි නැතුව ඉන්න අර කොල්ලව ප්‍රොෆෙසර් යන්ගේ දුව අර මිනි පෙට්ටිය ඇතුළට දාලා වහනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ තවත් යක්ෂයෝ ගොඩාක් මේ නගරේ ආක්‍රමණය කරන්න එනවා කියලා. මෙතනදී අනෙක් කට්ටිය මේ යක්ෂයන්ට වෙඩි තියලා මරා දමන්න තමයි හදන්නේ. කිහිප දෙනෙක් මරා දමන්න පුළුවන් වුණත් ඉදිරි යක්ෂයෝ ටික ඔක්කොම ඇතුළු වෙනවා. දැන් යක්ෂයා ඇවිල්ලා මේ බස් එක පෙරලා මේ කෙල්ලව මරන්න තමයි හදන්නේ. ඒත් එක්ක මේ වෙලාවේ අර කොල්ලට සිහිය එනවා. ඉතින් දැන් එයා අර මිනි පෙට්ටිය ඇතුලේ තමයි ඉන්නේ. ඒත් එයාට එක පාරම මොකද්ද පුදුම දෙයක් සිද්ධ වෙනවා තේරෙනවා. එයාගේ ඇඟේ තියෙන තුවාලය ඉතා ඉක්මනින් හොදවේ. ඉතින් මේ වෙලාවේ එයාට මැවිලා පෙන්නේ වැන්ව. ඉතින් මේකොල්ල එකපාරම ගිහින් වැටෙන්නේ අඳුරු ලෝකයකට. ඉතින් මේකොල්ල දැනගන්නවා අර ප්‍රොෆෙසර් යන්ගේ දුව දීඇල යටදී අර විශාල සත්වයා අරන් ගිහිල්ලා මොකද කරේ කියලා. ඉතින් මේ විශාල සත්වයා අර ප්‍රොෆෙසර්ගේ දුව අරන් ගිහිල්ලා අර දැල්වෙනි ගිනි දැල්ල උටින් තියලා තියෙනවා කියලා මේකොල්ල දැනගන්නවා. ඉතින් මෙතනදී තමයි යක්ෂයන්ගේ රැජින මේ කෙල්ලගේ ඇඟ ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මේ ප්‍රොෆෙසර්ගේ දුව පාලනය කරන්නේ යක්ෂයන්ගේ රැජින. ඉතින් මේකොල්ල මෙතනදී අර රැජිනගේ අවතාරයත් එක්ක කතා කරන්න යනවා. ඉතින් මෙතනදී මේකොල්ල දැනගන්නවා මේ දොරටුව අරින්න පුළුවන් අනිත් එක්කෙනා තමයි ප්‍රොෆෙසර්ගේ දුව කියලා. ඉතින් ඒ වගේම මේ ප්‍රොෆෙසර්ගේ දුවගේ ඇඟින් මේ යක්ෂයන්ගේ රැජින අයින් වෙන්නත් කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී මේ යක්ෂයන්ගේ රැජින මේ කොල්ලව ආපහු එවනවා අර නගරයටම. ඉතින් මේ වෙලාවේදී මේ නගරේ අර යක්කුත් එක්ක ලොකු සටනක් යන ගමන් තමයි තියෙන්නේ. ඉන්පස්සේ මේ කොල්ලා මෝටාර එකක් අරගෙන ඉතනින් යක්ෂයන්ට වෙඩි තියලා මේ නගරේ බේරගන්න තමයි හදන්නේ. ඒත් එක්කෙනෙක් නම් බේරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද යා ළඟටම මේ යක්ෂයා ඇවිල්ලා නිසා. ඉතින් එකපාරටම යක්ෂයෙක් එනවා මේ කොල්ලගේ ඉස්සරහට. මෙතනදී ප්‍රොෆෙසර්ගේ දුව එනවා මේ කොල්ලා ළඟට. ඒත් මේ කොල්ලා දන්නවා මෙතන ඇත්තටම ඉන්නේ අර ප්‍රොෆෙසර්ගේ දුව නෙමෙයි අර යක්ෂයන්ගේ රැජින කියලා. ඉතින් මේ කොල්ලා මේ රැජිනට වෙඩි තියනවා. මොකද එයා දන්නවා ප්‍රොෆෙසර්ගේ දුව ආයෙමත් ගෙන්න ගන්න බෑ කියලා. ඉතින් ඒත් එක්කම අර හිටපු යක්ෂෝ ටික ඔක්කොම නැති වෙලා යනවා. ඒ වගේම ප්‍රොෆෙසර්ගේ දුව තමයි දැන් මෙතන ඉන්නේ. ඉතින් මෙතනදී අර යක්ෂයන්ගේ දොරටුව තියෙන කුළුණ කඩාගෙන වැටෙනවා. ඉතින් මේ කොල්ලා අර ප්‍රොෆෙසර්ගේ දුව අරන් ගිහලා අර මිනි පෙට්ටිය ඇතුලෙන් තියනවා. එයා හදන්නේ මේ කෙල්ලට ආයෙම පණ දෙන්න. ඉතින් මේ කොල්ලා මෙතනදී මේ කෙල්ලව මිනි පෙට්ටියෙන් තියලා එයාගේ ඔළුවට අත තියාගෙන ඉන්නවා. ඉතින් මේ කොල්ලට මෙතනින් දැනෙන්නේ මේ කෙල්ලගේ මතකය. ඉතින් මෙතනදී මේ කොල්ලා දැනගන්නවා මේ කෙල්ලට පොඩි කාලේ ඉඳන්ම ජීවය ලබා දෙන්න පුළුවන් ශක්තියක් තිබුණා කියලා. කොහොමරි මේ කෙල්ලගේ අම්මා පිච්චිලා මැරෙනවා. ඉතින් මෙතනදී මේ ප්‍රොෆෙසර්යන් දැනගෙන තියෙනවා මේ සිදුවීම. ඉතින් ප්‍රොෆෙසර්යන්ට ඕන වෙලා තියෙන්නේ එයාගේ දුවගේ දෛවය වෙනස් කරන්න. ඒ වගේම මෙයාලා ගුහාවට වැටුණු වෙලාවෙත් මෙයාලා ඔක්කොටම පණ දීලා තියෙන්නේ මේ කෙල්ල. ඉතින් මෙතනදී මේ කෙල්ල මැරෙනවා. එයා මැරෙන්න කලින් කියන්නේ එයාගේ තාත්තව හොයාගන්න එක නවත්තන්න එපා දිගටම හොයන්න කියලා. ඉතින් ඉන්පස්සේ මේ කොල්ල ඉතුරු වෙච්ච කට්ටියත් එක්ක දිගටම අර ප්‍රොෆෙසර්යන්ව හොයන්න යනවා. ඉතින් මෙතනදී අපට පෙන්වන්නේ ඒගොල්ලෝ යන දිහා බලාගෙන ඉන්න විශාල සත්වෙක්. ඉතින් මෙතනදී මේ ෆිල්ම් එක ඉවර වෙනවා. චනෝදා අරගෙන ආවේ ඇඩ්වෙන්චර් ගණයට අයත් මූවි එකක්. ඉතින් මේ මූවි එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මූවි චැනල් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙමත් සුපිරිම සුපිරි මූවි එකකින් හම් වෙනකන් ගිහින් එන්න යාළුවනේ.